වර්තමානයේ වන විට ලෝකීය තුල පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය හේතු කොටගෙන පරිසරයට සහ මානව සෞඛ්‍යයට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. මේ කාරණා හේතුවෙන් එම බලපෑම කළමනාකරණය කිරීමට ශ්‍රී ලංකාවේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් 2023 ජූලි 19 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ගැසට් නිවේදනයක් නිකුත් කළේ ප්ලාස්ටික් මගින් පරිසරයට සිදුවන බලපෑම් අවම කර ගැනීමේ අරමුණින්. එම ගැසට් නිවේදනයට අනුව ප්ලාස්ටික් බීම බට කෝප්ප පිගන් පිහි ගෑරුප්පු හැඳි ඉන්දියාප්ප තට්ටු මල් මාලා ශ්‍රී ලංකාවට ආනයනය කිරීම විකිණීම නොමිලේ පිරිනැමීම හෝ ප්‍රදර්ශනය කිරීම තහනම් වනු ඇති. ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරිය පැවසුවේ එම ප්ලාස්ටික් තහනම අද සිට නීතියට ක්‍රියාත්මක කරන බවයි. ප්ලාස්ටික් අමුද්‍රව්‍ය නෙමෙයි ප්ලාස්ටික් අපි රට ඇතුළට ගෙන එක ඒ කියන්නේ බාණ්ඩ විදියට ගෙන එක තහනම් කරා අප්‍රේල් මාසේ පළවෙනිදාන් පස්සේ. එතනින් පස්සේ ප්ලාස්ටික් අමුද්‍රව්‍ය තව වෙන කරොත් රටට එනවා. සාමාන්‍යයෙන් වාර්ෂිකව මෙට්‍රික් ටන් 80000කට ආසන්න ප්‍රමාණයක් අපිට ලංකාව ඇතුළට එනවා ප්ලාස්ටික් අමුද්‍රව්‍ය. මේක තුලින් තමයි වෛද්‍ය ආහාර අවශ්‍ය සියලු දේවල් නිෂ්පාදනය සිදු කරන්නේ. ඒකට මේක තුලදී මේකේ අවස්ථා දෙකක්. එකක් මේ ද්‍රව්‍ය ඒ විදියටම ආනයනය තමයි අපි නැවැත්තුවේ අප්‍රේල් පළවෙනිදා. මේ ඒගොල්ලන්ට දැනුම් දීලා නිෂ්පාදකින්ට ඔක්තෝබර් පළවෙනිදා සිට ඔබට මේ නිෂ්පාදනය නළුවි කරන්න බෑ කියලා. එතකොට යම්කිසි විදියකට මේක තොග තිබුණොත් මධ්‍යම පරිසර අධිකාරිය, පාරිභෝගික සේවා අධිකාරිය සහ පරිස පොලිසල ඒකකයේ එකතුව තමයි අපි මේ වැටලීම් සිදු කරන්නේ. ඒ යටතේ මේ අත්අඩංගුවට ගන්න ක්‍රියාත්මක වෙනවා. ඒ අත්අඩංගුවට අරගෙන නීත්‍යානුකූලව අධිකරණ ක්‍රියාමාර්ග අරගෙන අපි මේ සම්බන්ධව කටයුතු කරනවා. අපි කතා කරන්නේ ප්ලාස්ටික් වලින් තොර ලෝකයක් ගැන නෙවෙයි, ප්ලාස්ටික් භාවිතය ඉතාම අවම කරන්නේ කොහොමද? මේ සම්බන්ධයෙන් ප්ලාස්ටික් භාණ්ඩ වෙළඳාමේ නීති බිඳුන් මෙලෙස අදහස් පළ කළා. අපිට ඇවිල්ලා කිව්වා තමයි එදා. හැබැයි මේ වර්ග ටික අපිට තවම තෝරලා කිව්වේ නැහැ. ප්ලාස්ටික් වර්ග ගොඩක් තියෙනවානේ, අනිත් කාරිකා පාරමේ හේවත ආනන්ද මොකද කියලා තවම දන්නේ නැහැ. විකල්පයක් තවම නැහැ, මොකුත් නැහැ තියෙන්නේ. විකල්ප කියන්නේ පේපර් රෝලින් ගන්න ගියාම ගණන් වෙනස්. කණිනු තොමුණ තහනම් කරනවා, ආයෙ ඊට පස්සේ ආයෙ නිෂ්පාදනය කරනවා. ආයෙ තහනම් කරනවා, ආයෙ නිෂ්පාදනය කරනවා. ඔක්කොම එකලංගේ කට්ටිය තමයි. වෙන කවුරු පිටින් කරේ එන්නේ නැහනේ. තහනම තහනමක ඉන්න ඕනේ. තහනම එන්නේ නැහනේ ඔක ආයෙ නිෂ්පාදනය කරනවා. වැඩක් නැහැ කතා කරලා. මේක අවුරුදු 20ක් shopping bag එකේ තහනම් කරලා දැන් ඇවිල්ලා මම ඒකට අවුරුදු 25ක් කරනවා. ඒක ඇවිල්ලා තාම කරනවා නවත්තනවා කියලා 32ක් නවත්වන්නේ. පුෂ් වෙඩියක් තමයි මේක. ඉතින් අද දින වන 2023 23 ඔක්තෝබර් මාස පළවෙනි දින සිට මෙම රෙගුලාසිය තදබල ලෙස දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය මේ වෙන විට කටයුතු කරමින් පවතිනවා. විශේෂයෙන්ම මධ්‍යම පරිසර අධිකාරිය විසින් ප්‍රධාන වශයෙන් ප්‍රධාන කාර්යාල නිලධාරීන්, ඒ වගේම අපගේ පළාත් කාර්යාල, දිස්ත්‍රික් කාර්යාල නිලධාරීන් සම්බන්ධ කරගෙන දීප ව්‍යාප්තව මෙවැනි ස්ථාන අනවසර ලෙස මෙම තහනම් කරන ලද භාණ්ඩ තනි භාවිත ප්ලාස්ටික් භාණ්ඩ භාවිත නිෂ්පාදනය කරන භාවිතා කරන ඒ වගේම වෙළඳාම් කරන ආයතන පරීක්ෂා කිරීමට ඒ වගේම වැළලීමට ලක් කරන්න අපි කටයුතු කරනවා. එහිදී යම්කිසි පුද්ගලයෙකු හෝ ආයතනයක් මෙම රෙගුලාසියට පටහැනිව එම භාණ්ඩ නිෂ්පාදනය කිරීම, වෙළඳාම් කිරීම හෝ භාවිතා කිරීම සිද්ධ කරනවා නම් ඔවුන්ට එරෙහිව ජාතික පාරිසරික පනත යටතේ අපි නීතිමය පියවර ගන්න කටයුතු කරන බව මේ අවස්ථාවේදී දැනුම් දීමට කැමැතියි.